നമ്മൾ സി ഐ ഡി പേത്തുന പ്രശ്നകരായി കേന്ദ്രീകാലത്ത് අපි ඉස්සෙල්ලාම බලමු ලංකාදීප පත්‍රේ මොනවාද ප්‍රවෘත්ති කියලා. CID නාමල් ගෙන් පැය 3ක් ප්‍රශ්න කරා. කේන්ද්‍රිකාලද? කෑ ගහලා. බද්දු බද්දු මේ මේ නාමල් CID න් පැය 3ක් ප්‍රශ්න කරයි. ඔයි. නෑ නෑ නෑ. නාමල් CID න් පැය 3ක් ප්‍රශ්න කරයි කියලා නෙමෙයි තියෙන්නේ. ඊළඟ ප්‍රවෘත්තිය බලමු. මැති ඇමති බංගලා බාර දුන්නේ 14යි. තව 36ක් එහෙමමයි. කොහෙද යාලා බංග වෙලා? යාලට යන්න තැන නැතුව නැති බංගස්ථාන වෙලා. අන්න නැති බංග වෙලා. බයිතඩ් මී නෝනල කැමති නෑ. ඈ නෝනල කැමති නෑ බංගලා දින්න. එයි නෝනල කියනෙ තමුස යනවා මන්ටම් බෑ කිය. දන්නේ දොය උඩිච්චියෝ. ඊළඟ ප්‍රවෘත්තිය ජනහා නිවාස සංගණන තොරතුරු එළියට යවන්නේ නැහැ. අධ්‍යක්ෂ ජනරාල්වරිය කියලා තියෙනවා. මල්ලි ජනහා නිවාස සංගණනයක්ද? ඔව් ඇයි? මල්ලි මේ 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 අලි සංගණනයක් එහෙම තියන්නේ නැද්ද? ඈ අර ඊයේ පෙරේද තිබ්බ මං හිතන්නේ. අලි සංගණනය? ඔව් අලි සංගණනය. ඉතින් මේ දැන් හිටන්නේ තියෙනව නේද? හරි විහිළු තමයි. වැඩේ තියෙන්නේ අලි සංගණනයක් හරියට කරගන්න විදියක් නැහැනේ. ඇයි ඇයි? ඇයි? කොහොමද ඉතින් අලි නෙමෙයි අලි ඉන්නේ අලි ඇන්නේ නැතුව වෙන වෙන අයනවා සංගණන වර්ධිනවා අනේ ජෝක් කරනවා මාවෙන් පත්‍රය අපි ළඟට බලමු ආණ්ඩුව එක්ක අවබෝධයෙන් වැඩ නොකළොත් නීතිය අතට හාල් මෝල් හිමියන්ට අනුර අනතුරු අඟවයි නීතිය අතට අරන් නෙමෙයි ඒක හරියන්නේ නැහැ ගන්න ඕනේ මෝලේ අතුර මෝලේ අතුරක් ගන්න ඕන අත නීතියේ මෝලේ වාලේ අතුර අතර අරන් දුවන්න ඕනේ කිය. අත්‍තරම මම නම් හිතන් හිටිය අත්‍තරම මේ මියාවෙන් පස්සේ රතුහල් වට්ටියක් ගන්න පුළුවන් කියලා හිටා. රතුහල් රතුහල් මේ මේක නෙමෙයි මේ ඔයා නීති අතට අරන් තිබ්බ නේද? මොකද්ද? ඔයා නීති අතට අරන් හිටියා? ඔව් අර මෙයා ඒ දවස්වල මේ මත්ති මිරික මිරික හිටී. ආ මේ ආයික මේ ජෛව විද්‍යත්ත බෝලේනි. ඒ විදිහට නෙමෙයි ආකර්ෂණීය ආර මේක මේ. අයියෝ ඒ නීති නීතිය නෙමෙයි නීති බෝලේ නෙමෙයි මිරික මිරික නෙමෙයි නේ. හවදකලා තියෙන. නී අප්පා ඊළඟ එකට යන්කෝ.
මෝල් කාරයින් එක්ක ඩීල් දාපු කෘෂි කර්ම බලධාරීන් නිසා ඇමතිකම හරියට කරන්න බැරි වුණා. හිටපු කෘෂි ඇමති අමරවීර කියලා තියෙනවා. කරන්න බැරි වුණා. ඒක කියන්නේ අනකම්ම ඉන්න උන. මේ ඔව් මේ මෝලේ මුදලාලිනේ මෙච්චර මේ හාල් හංගන්නේ අනම්මනම් කරන්නේ එයාලට රටේ මිනිස්සු මෝල් කාර්යයකින් ඉන්න තද වෙලා දන්නේ නේද? තද වෙලා ඉන්නේ තියෙනවා. නැත්තම් සද්දෙ ඇහින්නේ ඩඩඩඩඩඩඩඩඩඩ ගාලා. මොකේද? මොලි සද්දෙ ඇහින්නේ. මොලේ ආ. හාල් දැම්මම පස්සේ ඩඩඩඩඩඩඩඩඩඩඩඩ ගාලා කියන ලින් ගාලා වදිනවා. ලින් ගාල. ඇත්තනෝ නේද? එයා ඊම නතර වෙන්නේ මෝල. නතර වෙනවා, ඊම නතර වෙනවා. ආ ආ ආ. ඇත්තටම මේ අමර වීරෙක් වෙන්න තිබ්බනේ දර නිලධාරින්ට අර මේ ඒ කාලේ කිව්වනේ. ඕ එහෙමනම් අමර වීරමනේ කොහමද? නෑ මං කිව්වේ ඇත්තටම මේක හදා ගන්න තිබ්බා. ආ අමර වීර වෙන්න තිබ්බා. ආ වීර වෙන්න තිබ්බා. ඊළඟට අපි බලන්නේ දිනමින පත්තරේ. හේමා ප්‍රේමදාසට 132ක ඉන්ධන කූපන් පත් නිකුත් කරලා. 132ක ඔය දැන් අර හිටපු ජනාධිපතිවරුන්ට ඒ අම්බ වෙන භුක්තිය අනුව ඉතින් ඒක නෝනලටත් යනවනේ. ඔය දැන් මන් දන්නේ නේම තියෙනවා. ඉතින් අම්මලේ සමහර තියෙනවා සමහර ගෙවල් වල මහත්යයි මේකෙන් ඒ කියන්නේ නෝනා මිමි කියන්නේ පුතෙල් ටික ගහලා තිබ්බෙන් පස්සේ පුතා වයිසි නෝනාගේ වාහනේ තෙල් ටික ගහනවා මහත්යයි හම්බෙන කූපන් එක. අන්න හරියට පස්සේ පුතා ඒ වයිසිකලේ පදිනවා. පුතා? ඔව්. එහෙම වදිනවා. ඈ? ඔව් මන් මේ ගමක මන් දැක්ක ඉස්සර මේ චන්ද කාලේ එහෙම මේ මන් මේ වාහනේ බයිසිකලේ පැද්දා ඉතින්. ඒක හොඳ නැති වැඩක් නෙමෙයි. මේ නිවුස් එකට අදාළ නේ. අම්මගේ වාහනේ තෙල් ගහලා දුන්නා. නිවුස් එකට අදාළ ඒවා කියන්නේ කියන්නේ. හරිද නිවුස් එකට අදාළ ඒවා කියන්නේ කියන්නේ. මේක තමයි ඉතින්. පුතා වැදල. දිවිනපත්‍රයේ තියෙනවා ජනාධිපතිවරණයට වියදම් කළ මුදල් එළියට. මේ ඔක්කොම රුපියල් කෝටි වලින් තියෙන්නේ. සජිත් 112යි, රනිල් 99යි, අනුර 52යි, නාමල් 38යි, දිලිත් 32යි, ජනක 2.5යි. මේ ඔක්කොම කෝටි. කෙල කෝටි. කෙල කෝටි නෙමෙයි උතන තියෙන්නේ ගොඩක් ඒවා කෙලවගත්ත කෝටි. ඔය දැන් මාතේ 52 ගරෙන් අනිත් ඔක්කොම කෙලවගත්ත කෝටි තමයි. කෙලවගත්ත කෝටි නඩියම් බලුවා බස්. දැන් සාමාන්‍ය මේ පිටරට නම් ඔයසි. දැන් මෙහෙමයි තමයි වෙන්නේ 186ක් ඕනනම් උඩ මේ වේදම් කරන්න පුළුවන්. ඕ. හැබැයි කවුරුත් උඩ මේ කරලා නැහැ. ඕ මේ මෙමෙනි වේදම් කරලා නැද්ද? කරලා බිල් අරන් නැද්ද දන්නේ නැහැ. එහෙම වෙනවද? ඔව් සාමාන්‍යයෙන් මේ පිටරටක එහෙම ඔය 100ක අපි දැන්ම තියෙනෝනේ රටවල් වල නේද? ඔව්. 100ක කාලා 200ක බිල්ලක් ඉල්ල ගන්නවා. සමහර ඉන්නෝ නිලධාරීන් ඉන්නවනේ. එහෙමනේ මේත් ඉතින් කවුරුනක් ගිහිල්ලා එහෙමනේ බිල්ල දාලා වැඩිපුර දාලා කීයක් හරි තියා ගන්නවා ඉතින්. ඔව්. ඊට පස්සේ තව සමාරු කරනවා 200ක කාලා 50ක බිල්ලක් ඉල්ල ගන්නවා ඊට. ආ. මේ දෙකෙන් මොකක් විලාද කියලා පිටරට අපිට නම් හිතා ගන්න බෑ. ආහ්. මෙයා පිටරට කෑලි දාන්නේ. ඒකද? මෙයායි පිටරට විස්තර මෙව්වා. මේ දවසේදී රට සමාර කියන්නේ දන්නව ඇතිනේ. කියන්නේ කියන්නේ. ඊළඟ ප්‍රවෘත්තිය. ආණ්ඩුවට බඩු මිල පාලනය කරගන්න බෑ. ජන ජීවිත කඩා වැටිලා. සජිත් අවිස්සාවෙලෙදි කියයි. අන්න ජන ජීවිත කඩා වැටිලා කියලා සජිත් මාත්‍ය කියනවා. බඩු මිල පාලනය කරන්න බෑලු ආණ්ඩුවට. ඌ ඉතින් මෙහෙමයි පාලනය කරගන්න බෑ තමයි. සමහරුන්ට තමන්ගේ ළමයි පාලනය කරගන්න බෑ. ඈ? ඌ සමහරුන්ට ළමයි පාලනය කරගන්න බෑ. එතකොට තව වෙලාවල් තියෙනවා අපිට අපිව පාලනය කරගන්න බෑ. ඒක නම් ඉතින් තව සමහරුන්ට තමන් පරිදිව පාලනය කරගන්න බෑ. ඌ ඒ වගේම තමයි මොනවා කිව්වත් තව සමහර අය ඉන්නෝ එයාගේ පක්ෂයේ යට පාලනය කරගන්න බැරි ඒවා තියෙනවා. එහෙම අයත් ඉන්නවද? එහෙම අයත් ඉන්නවා. මම නරකම නිකන් කිව්වා කියන්නේ බා. ඔව් ඉතින් එහෙම පාලනය කරගන්න බැරි එක ආණ්ඩුවකට බඩු මිල පාලනය කරගන්න බැරි වෙන එක. ආන්න දෙයක් ඇයි? වල්ලියේ එලගේ. ඉස්සුනේ. ඉස්සුලා වල්ලියේ.